සුභ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මද්‍රව්‍ය පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක අවශ්‍යතාව ජනපති පහදයි. පසුගිය රජයේ විදේශ ණය ආර්ථික අර්බුදයට හේතුවක්. මේ මැදදී අපිට ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. දන්නවද මේ අවුරුද්දේ අපි ඩොලර් මිලියන 3000ක් ගෙවුවා. එන අවුරුද්දේ ඩොලර් මිලියන 4000ක් ගෙවුවා. සංවර්ධන සංග්‍රාමයේ දැවැන්ත ආර්ථික පිම්මක්. පෞද්ගලික අංශය තුල පොන්චි පොන්චි විවසායකයන් දහසක් බිහි වෙන්න ඕනේ මේ රටේ ඉස්සරහට යන්න. උදම් රළ ඉහළට අවධානයෙන් සිටින්නයි උපදෙස්. ඉන්දුනීසියාවේ භූකම්පණය 400කට මරු කැඳවයි. මද්‍රව්‍ය පාලනයට ජාත්‍යන්තර ප්‍රඥප්තියක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය සංවිධාන කළ මද්‍රව්‍ය බොනෝන රෝග සහ තිරසර සංවර්ධන පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. එක්සත් ජාතීන්ගේ 73 වන මහමණ්ඩල සමුළුවට සමකාමීවයි සම්මන්ත්‍රණය පැවැත්වුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි ප්‍රධාන ආරාධිතය වශයෙන් සහභාගී වුණා. ලබන වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ගෝලීය මත්පැන් ප්‍රතිපත්තිය පිළිබඳ සම්මන්ත්‍රණයට සහභාගී වන ලෙස සියලු ජාත්‍යන්තර නියෝජිතයන්ට ජනාධිපතිතුමා මෙහිදී ආරාධනා කළා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා එක්සත් ජාතීන්ගේ මහලිකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා අතර හමුවක් සිදු වුණා. ඒ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහලිකම් කාර්යාලයේදී එහිදී මහලිකම්වරයා ජනාධිපතිතුමා ඉතා ගෞරවයෙන් පිළිගත්තා. නිදහස සාමය සහ සංහිඳියා පිළිබඳ ගමන තව දුරටත් වේගවත් කරන බවයි ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කටයුතු වලදී ශ්‍රී ලංකාව ලබා දෙන සහයෝගය මෙහිදී මහලිකම්වරයාගේ ඇගීමට ලක් වුණා. අනතුරුව පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලිකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුපුණා. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව, නීතියේ ආධිපත්‍ය, මානව අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාව ලබා තිබෙන සුවිශේෂී ප්‍රගතිය මෙහිදී මහලිකම් වරියකගේ විශේෂැකීමට ලක් වුණා. යුද්ධයෙන් පසු විදේශ ආයෝජන ලබා ගැනීම වෙනුවට විදේශ ණය විශාල ලෙස ලබා ගැනීම හේතුවෙන් වර්තමානයේ ශ්‍රී ලංකාව ලෝක ආර්ථික අර්බුදයට මුහුණ පාසරින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. පුත්තලම වනාතපිල්ලුව පොලිස් ස්ථානයේ නව පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 61කට අධික මුදලක් වැය කර තිබෙනවා. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ ණය වෙනුවට ආයෝජන තෝරාගත් රටවලට ආර්ථික අර්බුදයෙන් බලපෑමක් සිදු වන ඇති බවයි. අපි අමාරු කාලෙක ගමේ ආර්ථිකය වැටෙන්න ඉඩ දෙන්න බෑ. අද විශාල ගෝලීය ආර්ථික ප්‍රශ්න තිබුණත් ගමේ මට්ටමේ තියෙන මුදල් පරිහරණය ආරක්ෂා කරගෙන යන්නයි අපි බලන්නේ. අවුරුදු 10කින් පස්සේ ඇමරිකාවේ ආර්ථිකය ශක්තිමත් වෙලා ඩොලර් එකේ වටිනාකම වැඩි වෙනවා. අනික් අතින් තෙල් මිල වැඩි වෙනවා. මේ දෙකටම අපි හිර වෙලා තියෙනවා. යුද්ධය අවසන් වුණාන් පස්සේ අපි විදේශ ආයෝජනය ගන්න නැතුව විදේශ ණය ගන්න පටන් ගත්තා. 2008 වෙනකොට ඇමරිකාව ආර්ථිකය කඩාවැටලා තිබුණා. පොලිය හුඟක් අඩු වෙලා තිබුණා. ඉතින් ඇමරිකාවේ ණය බැඳුම් කරවලට දාන්න නැතුව බැලුව වෙනත් තැන්වල බැඳුම් කරවලට දාන්න. ඇමරිකාවේ කොටස් වෙළඳ පොලිය ආයෝජනය කරන්න නැතුව බැලුව අනික් කොටස් වෙළඳ පොලිය ආයෝජනය. එදා ආණ්ඩුව තීරණය කරන මෙහාට ගන්න. අපි මේ ණය මුදල් අරගන්න. මේ ණය මුදල් අරගන්න වැඩියෙන් පොලිය දෙමු. එතනින් අරගත්තාම අපිට ඕන තරම් මුදල් තියෙනවා පාරවල් හදන්න එහෙම කියලා. මේ කාලෙදි මම මතකයි පාර්ලිමේන්තුවේ හුඟක් අය කිව්වා මේ මුදල් මෙහෙම ගන්න එපා. මේක දවසක් දාපෝ ඇමරිකාවට යනවා. ඒ නිසා මෙතෙන් දෙන්න එපා කියලා. අපි විදේශ ආයෝජන හොයාගමු. ඒත් නෑ ඇමරිකාවේ ආර්ථිකය නගින්න යන්නේ නෑ. අපිට ඕන තරම් මුදල් මේ තියාගන්න පුළුවන් කියලා කිව්වා. එදා මහා බැංකුවේ අධිපතිතුමා තමයි ආණ්ඩුවට උපදෙස් දුන්නේ. ඒ වැඩ කටයුතු කරන්නේ අපි ආපෝ මේ විශාල ණය ගෙවන්න තියෙනවා. අලුතෙන් ආයෝජනය ගෙනහල්ලා 20යි 25 වෙනකොට ගෙවලා ඉවර කරන්න.
අපි තීරණය කළා. ඒ අතරතුරේදී මේ අර්බුදය ආවා. අර්බුදයෙන් දැන් අපි හිර වෙලා තියෙනවා. මොකද අර්බුදෙදී අපිට තව වැඩිපුර මුදල් හොයන්න තියෙනවා. අද මොකද්ද අපිට සිදු වෙලා තියෙන්නේ? මේ මැදදී අපිට ණය ගෙවන්න සිදු වෙලා තියෙනවා. දන්නවද මේ අවුරුද්දේ අපි ඩොලර් මිලියන 3000ක් ගෙවනවා. එන අවුරුද්දේ ඩොලර් මිලියන 4000ක් ගෙවනවා. ඩොලර් මිලියන 4000ක් කියන්නේ රුපියල් වලින් කීයද? රුපියල් මිලියන 107ක් වුණා. ඉතින් මේ මුදල් අපිට ගෙවන්න නැති බලන්න. නැත්තම් අපේ ණය ඩොලර් මිලියන 1000කට සීමා වුණා නම් අද මේ බඩු මිල මේ ප්‍රශ්න එකක්වත් අපිට එන්නේ නැහැ. මේකයි ණයගත්තේගේ විපාකේ. 2009 අපි ණය ගන්න අවස්ථාවේදී තායිලන්තේ වියට්නාමයේ තීරණය කරා අපි ණය ගන්නේ නැහැ. මේ ණය ගන්න පුළුවන් වුණත් ඇමරිකාවෙන් ඒ ආයෝජකයන් ගේන්න පුළුවන් වුණත් අපි ආයෝජනේ දාලා කර්මාන්ත ශාලා දානවා, සංචාරක ව්‍යාපාර දානවා. වියට්නාමයේ තායිලන්තේ ආයෝජනය ගත්ත නිසා අද මේ ප්‍රශ්නෙට මූණ දෙනවා. අපි ණය ගත්ත නිසා අපි එතන හිර වෙලා තියෙනවා. දැන් ණය ගත්තේ අපි නෙමෙයි. ඒ ආණ්ඩුව කරන්නේ අපිද? ඉතින් පරණ ඒවා ගැන කොච්චර කෑ ගැහුවත් අපි මේ වගකීම පාරණගෙන ගෙනියන්නේ. මොකද වෙන කාටවත් ඕක කරන්න බෑ. විදේශ ආයෝජනය ලබා ගන්න අපනයන්න වැඩි කරන්න. ඒ සැලසුම් අපි දැන් ශීඝ්‍රව කරන්න ඉන්නේ. අපි ඔක්කොම මේ ගමන යන්න ඕනේ. මේ රට බේර ගන්න ඕනේ. මෙතන ඉඳන් මට අනිත් ගිය ආණ්ඩුවට බැනලා යන්න පුළුවන්. ඒකෙන් ප්‍රශ්නේ විසඳෙන්නේ නෑනේ. බැන්නා කියලා ගෝලීය කියා ආර්ථික ප්‍රශ්නේ විසඳනවා නම් මම මෙතන ඉඳගෙන පැය 24ක් බැන්නා. ඊට පස්සේ ගෝලීය ආර්ථික ප්‍රශ්නේ විසඳනවා. ඒක වෙන්නේ නෑ. අපි ආණ්ඩුවක් අපි ඒක බාර අරගෙන ඇයි මේ තත්ත්වය ඇති වුනේ? අපි කොහොමද මේ තත්ත්වෙන් ගොඩ එන්නේ කියලා ක්‍රියා කරගෙන යන්න තියෙන්නේ. මොකද මේ ගෝලීය අර්බුදයෙන් ඇතිවෙන ලෝකේ ආපහු පස්සට යන්නේ නැහැ. ඒ අලුත් තැනක ඉඳන් මේ රේස් එක දිනන්න ඕනේ. අපිට ඒ ශක්තිය තියෙන්න ඕනේ. මැති ඇමතුරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොලිසියගේ විවේචන චෝදනා යෝජනා විශාල ප්‍රමාණයක් තියෙන වෙලාව අපිට ලැබිලා තියෙන පැමිණිලි ගැන බොහොම සාධාරණ ස්වාධීන අපක්ෂපාතී වපි මේ පරීක්ෂණ කරගෙන යනවා. අද පොලිසියට ස්වාධීනත්වය දීලා දෙනවා. තමන්ගේ පටු වරමුණ වෙනුවෙන් ජාතිවාදී වපුරන රට තුළ ව්‍යාකූලත්වය ඇති කරන රට අවස්ථාවර කරන්න කටයුතු කරන නායකයෝ නෙමේ රටට අවශ්‍ය. අද ගැන හිතන නායකයෝ නෙමේ රටට අවශ්‍ය. තමන්ගේ පවුල් ගැන හිතන නායකයෝ නෙමේ රටට අවශ්‍ය. හෙට ගැන හිතන නායකයෝ අනාගත පරපුර ගැන හිතන නායකයෝ තමයි රටට අවශ්‍ය. මේ එකදැන පල්ලුණු රට අවුරුදුකින් වෙනස් කරන්න බෑ. ඒකට යම් කාලයක් යනවා. ඒකේ අඩි දාලම දැන් සකස් කරලා තියෙනවා. ඒකේ බීජ වපුරලා තියෙනවා. ඒකේ අස්වන්න නෙලා ගන්න කාලය තමයි ඉදිරිය තියෙන්නේ. ඒ අරමුණු වෙනුවෙන් මේ රජය වැඩ කරනවා කියන එක බොහොම පැහැදිලි. තබ්බෝ සපාරි පාක් එක ඇතුළත මේ නිල පැම්ම දෙවන අධිර ක්‍රියාත්මක කරනකොට මේ උස්සාන වාරි යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක වෙනකොට අනිත් පැත්තේ මිල් පත්තර යන වැඩේ තව ශක්තිමත් කරනකොට මේ අනාත විල්ලෝ පොට්ටාසය ජනතාවගේ ආර්ථිකයේ ශක්තිමත් වෙච්ච තැනක් බවට පත් වෙනවා. ඔබේ දාදු වින්දා ඔබට වෙඩි කෑවා. ඔබේ අපහාර කෑමට ලක් වුණා. එහෙනම් ඒ සියල්ලට වන්දිය ගෙවන්නට යහපාලන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂයේ අභිසූදා මිත්‍රවරුනි. අපි මේ වනාත විල්ලුවත් උත්තරම ආසනයත් මේ සමස්ත ශ්‍රී ලංකාවේම සුන්දර වූ නිර්මාණශීලී වූ ඒ වගේම රටටම ඵලදායී වැදගත් වූ ස්ථානයක් හැටියට නිර්මාණය කරනවා කියන එක විශේෂයෙන්ම ප්‍රතිඥාවක් හැටියට මේ අවස්ථාවේදී ලබා දෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙරට සංවර්ධන සංග්‍රාමයේ දැවැන්ත ආර්ථික පිම්මක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. අනාගත ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන මෙවන විට සාර්ථකව ක්‍රියාත්මකයි. අලුත් නායකයන් ව්‍යාපාරිකයන් ලක්ෂයක් ඇති කරන්නට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය හඳුන්වා දුන්නු. විශේෂයෙන්ම මේ ණය යෝජනා ක්‍රමය හරහා මෙතෙක් බොහෝ රජයන්ට අමතක වෙච්ච එක්තරා අපේ සමාජයේ තරුණ පිරිසක් වෙනුවෙන් මේ වැඩසටහන අපි ආරම්භ කරේ. මේ රටේ ආර්ථිකයේ එංජිම පෞද්ගලික අංශය නම් ඒ පෞද්ගලික අංශය තුළ පුංචි පුංචි ව්‍යවසායකයන් දහසක් බිහි වෙන්න ඕනේ මේ රට ඉස්සරහට යන්න. ඒක ගැන හිතලා තමයි අපි මේ ණය යෝජනා ක්‍රම නිර්මාණය කරලා තියෙන්නේ. මතර බෞද්ධ විද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හා සම්බන්ධව ණය පහසුකම් ලබා ගැනීමේදී මතර දිස්ත්‍රික්කයේ නව ව්‍යවසායකයන්ට මතු වූ ගැටලු පිළිබඳව මෙදී සාකච්ඡාවට ලක් වුණා. නව ව්‍යවසායකයන් තම ගැටලු ඉදිරිපත් කළ අතර එසඳහාම අවස්ථාවේදීම පිළිතුරු ලබා දුන්නා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනට සහය නොදක්වන බැංකු නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි අමාත්‍ය මංගල සමරවීර මහතා මෙදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. තමුන්නාසයාගේ අර ලොකු හොඳ කස්ටමර්ලා නැතුව අලුත් තරුණයක් බයෙන් බයෙන් ඕක ඇතුළට ආම ගොඩාක් වෙලාවට ආපු වෙලේ ඉඳන් දෙන්න නෙමෙයි කතා කරන්නේ නොදෙන්න. අයිමත් හරවල යන්නයි බොහෝ දෙනා කතා කරන්නේ. අපේ අයත් බය වෙනවා. නමුත් එතනට ගිහිල්ලා ඒ ඇප්ලිකේෂන් එක ඉල්ලන්න ඕනේ.
लक्ष पहालुम कोलैटरल अभी इलाने ग्यारंटर्स कौल हर इलेनवना अभी तो इलेनागे नमाय बैंक शाखा वाई अभी विशेष हॉटलाइन का एंटरप्राइज श्रीलंका हॉटलाइन के विस्साई विसीपा नंबरे मे साथी पत्र वेट एक क्रियात्मक मार्ग आरक्षा मंगल समरवीर महता दुम्रे स्थान निरीक्षण चारिकावकुवाई सूर्य विशेष एंटरप्राइज श्रीलंका नायक जर्मन आधार मातर पंबुलन प्रदेश जर्मन टेक्निकल विद्यालय ताक्षण मध्यस्थान तुना लंकावे बदुल स्थान देहका आरंभ एंटरप्राइज श्रीलंका පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීම වසරක කාලයකට අත්හිටුවා තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ අද නිවේදනය කළේ රුපියලේ අගය අවප්‍රමාණය වීමත් සමග తాවකාලිකව පියවර කිහිපයක් අනුගමනය කිරීමට තීරණය කළ බවයි. අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබා දීම වසරක කාලයකට අත්හිටුවා ඇති බවයි මුදල් අමාත්‍යාංශයේ නිවේදනය කරන්නේ. එමෙන්ම යලි දෙනුම් දෙන තෙක් රජයේ අමාත්‍යංශ දෙපාර්තමේන්තු ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ව්‍යවසාය ආයතන වලටද වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. බදු සහන බලපත්‍ර වලට රජයේ නිලධාරීන් සඳහා වාහන ගෙන්වීමද මාස 6ක කාලයකට නවතා ඇති බවද අමාත්‍යංශ නිකුත් කර නිවේදනයේ සඳහන්. කෙසේ වුවද විනිමය අනුපාතය අගය පිළිබඳව අවධානයෙන් පසු වෙමින් එහි වෙනස්වීම අනුව ඉදිරි පියවර ගැනීමට රජයේ සූදානම් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. නවතත් ප්‍රවෘත්ති බඩුමිල වැඩි වී ඇති බවට රාජපක්ෂවරුන් අසත්‍ය ප්‍රචාරගෙන ගියද අදටත් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පසුගිය රජය පැවති කාලයට වඩා අඩු බව රජය අවධාරණය කරනවා. කිරිපිටි ගෑස් පෙට්‍රල් හාල් පරිප්පු සීනි ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ රසක් 2015 වසරට පෙර තිබූ මිලට වඩා අඩුවෙන් ජනතාවට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා. 2014 වසරේදී රුපියල් 2650ක් වතිබූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අද මිල රුපියල් 1733ක්. එපකට රුපියල් 165ක් පැවති පෙට්‍රල් ලීටරය ආර්ථික අර්බුද හමුවේද රුපියල් 149ක මිලකට ලබා දීමට රජය කටයුතු කළා. තවද රුපියල් 240ක් වතිබූ පරිප්පු කිලෝග්‍රෑමය රුපියල් 130ක මිලකට ලබා ගැනීමට ජනතාවට හැකියාව පවතිනවා. බඩුමිල වැඩි වී ඇතැයි කියමින් සටන් පාඨ නිර්මාණය කර ගැනීමට රාජපක්ෂවරුන් උත්සාහ කළද මේ අනුව එය මුළුමනින්ම අසාර්ථක උත්සාහයක්. 2006 වසරින් පසු රාජපක්ෂ රජය රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සතයකින් හෝ ඉහළ දැමීමට කටයුතු කර තිබුණේ නැහැ. නමුත් යහපාලන රජය බලයට පත්වීමත් සමගම රුපියල් දස දහසකින් එම වැටුප් ඉහළ දැමීමට කටයුතු කළා. එපමණක්ම නොව එය ඔවුන්ගේ මූලික වැටුපටද එකතු කළා. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුපට සේවා අතිකාල විශ්වාම වැටුප් යනාදී සියල්ල ක්‍රමානුකූලව එකතු වෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප 2015 වසරට සාපේක්ෂව 2020 දී 107% කින් වැඩි වනු ඇත. වැටුප් විෂමතා ඉවත් කිරීමට වැටුප් කොමිසමක්ද පත් කිරීමට රජය කටයුතු කළා. ඒ හේතුවෙන්ද රාජ්‍ය සේවක වැටුප් ඉහළ යාම නැවැත්විය නොහැකි. රුපියල් 2500කින් පවුලකට මාසයක් පුරා ජීවත්වීමට හැකි බව කී බන්දුල ගුණවර්ධන මහතා මේ ගැන නොදන්නවා විය නොහැකි. එදාට වඩා අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙන්ම රාජ්‍ය සේවක වැටුප්ද ඉහළ යාම ගැන බන්දුලගෙන් විතරක් නොව රාජපක්ෂ හෙංචයියන් සියල්ලන්ගෙන්ම විමසා බැලීම වටී. බදුපිට බදු යනුවෙන් රජය විවේචනය කිරීමට විපක්ෂයේ කටයුතු කළද 500,000 අධික සේවා නියුක්තිකයන් උපයන විට ගෙවීමේ බද්දෙන් නිදහස් කළ බව ඔවුන්ට අමතක වූවා විය නොහැක. රාජපක්ෂවරුන්ගේ රඟපෑම් සියල්ල දේශපාලන රැවටීම් පමණක් බව දැන් ජනතාව හොඳින්ම දනි. කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය කිරීමේ අරමුණෙන් ආරම්භ කළ සලාද පිපිඤ්ඤා වගා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 300ක් වටිනා කෘෂි උපකරණ පිරිනැමුණා. ඒ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. මඩකලපුව වාකරේ සහ මාන්කරණි ප්‍රදේශවල අක්කර 500ක භූමි ප්‍රමාණයක ආරම්භ කර ඇති සලාද පිපිඤ්ඤා වගා ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. කෘෂිකර්ම අමාත්‍යංශයේ සහ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මෙම වගා කටයුතු සඳහා දායකත්වය ලබා දී තිබෙනවා. නැගෙනහිර පළාතේ යුද ගැටුම්වලට මැදිව සිටි තරුණ තරුණියන් පිරිසක් මෙහි වගා කටයුතු සඳහා යොමුව සිටීම විශේෂත්වයක්. අපනයන ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය යටතේ වාර්ෂිකව සලාද පිපිඤ්ඤා මෙට්‍රික් ටොන් 10,000ක් අපනයනය කිරීම අපේක්ෂාවයි. සලාද පිපිඤ්ඤා අක්කරයක් වගා කිරීමෙන් වාර්ෂිකව රුපියල් ලක්ෂ 10 ඉක්ම වූ ආදායමක් ලබාගත හැකි වනවා. නැගෙනහිර පළාතේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා මෙම වසර තුළ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය මගින් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 58ක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේ. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ඉන්දුනීසියාවේ භූකම්පණයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැති බව ආපදා කල්පනා කරන මධ්‍යස්ථානය අවධාරණය කරනවා. මේ අතර මුහුදු ප්‍රදේශ කිහිපයක උදම් ප්‍රල ඉහළ යා හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාවට ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ. විශේෂයෙන්ම පාලදුර සිට හම්බන්තොට දක්වා කොළඹ, ගාල්ල සහ මාතර හරහා වෙරළ කලාපයන් ජනතාව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා. මෙම තිබිය හැකි උදම් රළ හේතුවෙන් විශේෂම මෙම ගොඩබිම ප්‍රදේශයට මේක අදාළ නොමැති බව එම වාර්තාවනුව පෙනී ගිහිලා තිබෙනවා. මීටර 2.25ක් පමණ උසට ළඟා විය හැකි බව තමයි අපිට මෙම වාර්තාවනුව පෙනී ගිහිලා තිබෙන්නේ. ඉතින් ධීවර හා නාවික ප්‍රජාවන් මෙම ඇතිවිය හැකි උදම් රළ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍යයි. පෙර පැවති ත්‍රස්ත විරෝධී පනතර වඩා සාධනීය ලක්ෂණ රැසක් නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත තුළ ඇතුළත් වන බවට විද්වතුන් අදහස් පළ කරනවා. පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නවා යම් කිසි සිදුවීමක් නිසා හෝ යම් කිසි දේශපාලන පරිගැනීමක් නිසා හෝ කෙනෙක්ව අත්අඩංගු ගැනීමක් සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ රිමාන්ඩ් බාරයට පත් කරනවා. රිමාන්ඩ් බාරයට පත් කරාට පස්සේ අපදීමේ හැකියාවක් නැහැ. ඒක තමයි දැනට තියෙන තත්ත්වය නිසා තමයි වසර 10 15 20 වගේ දැන් ඔය උද්ඝෝෂණ තියන්නේ. අපිව නිදහස් කරන්න කියන එක නෙමෙයි කියන්නේ. අපිට චෝදනා තියෙනවා නඩු පවරන්න කෙනෙක්. දැන් මේකට හොඳ උත්තරයක් මේ පනතේ ලබා දීලා තියෙනවා. නඩු පවරන්නේ නැතුව රිමාන්ඩ් බාරේ තියාගන්න පුළුවන් වෙන්නේ උපරිම වශයෙන් මාස 6ක්. දැන් මේ පනත යටතේ අතුරුදහන් වීම අවම කරලා තියෙනවා. ඊටාම පැරණි ක්‍රමවේදය සහ අදක්ෂ නිලධාරීන් පාවිච්චි කරන ක්‍රමවේදය තමයි පහර දීලා ප්‍රශ්න කරනවා. හැබැයි ඒක අද යල් පැන ගිය ක්‍රමවේදයක්. එයින් එහා ලෝකේ අපරාධ විද්‍යාව සහ අපරාධ පරීක්ෂණ ක්‍රමවේද දියුණු වෙලා තියෙනවා. ඒතොර ඒ දියුණු වෙච්ච අපරාධ පරීක්ෂණ ක්‍රමවේදයන් ශ්‍රී ලංකා පොලිසියට හඳුන්වා දෙන්න මේ පනත යටතේ ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අද ත්‍රස්තවාදී කියන්නේ තාක්ෂණයත් එක්ක ගමන් කරන එකක්. ඒතොර ඒ තාක්ෂණයට අදාළ නිලධාරීන් වෝහාරික වෛද්‍යවරුන් ගණකාධිකාරීන් වෙන්න පුළුවන් මූල්‍ය ශේෂ්ත්‍රය අද ත්‍රස්තවාදයට සම්බන්ධයි. ඒතොර ඒ ශේෂ්ත්‍රයට සම්බන්ධයි. මේ සියල්ලට සම්බන්ධ නිලධාරීන්ගේ එකතුවක් මේ පරීක්ෂණ ඒකකය තුළ ස්ථාපිත කරන්න වෙනවා. එතකොට ඒ සියලු දෙනාගේ ආධාර උපකාරයෙන් තමයි විමර්ශනය කරන්නේ. එතකොට මේක අලුත් ක්‍රමවේදයක්. මේක අපේ රටට අලුත් වෙයි. අපේ පොලිසිය අලුත් වෙයි. එතකොට මේක තුළ මානව හිමිකම් ආරක්ෂා වෙන අතරතුර රටේ ආරක්ෂාව තහවුරු කිරීම මේ පනතේ මම දකින සුවිශේෂ කාරණයක්. පසුගිය කාලවල ඔබ තමුන්නාසලා දන්නවා සුපිරි ලේකම්වරු හැසිරිච්ච ආකාරය, නීති අවභාවිතා කරපු ආකාරය, මිනිසුන්ගේ දේපල කොල්ල කාපු ආකාරය. එතනදී තමන්ට අවනත නොවන කවුරු හරි පුද්ගලෙ හැසිරුණා නම් ඌට මෙම් පනත අවභාවිතා කරලා ඌ ප්‍රයෝජන ගත්තා. සුදු වෑන් වලින් නැති වුණේ ඒ කාලේ
මේ දෙමළ මිනිස්සු විතරද? ඈ මේ දකුණු මිනිස්සුත් නැති වුණා. ඉතින් මේ මිනිස්සුන්ගේ ඥාතියින්ට හිතවතුන්ට අවශ්‍ය නැද්ද? ඔවුන්ට උනේ මොකද කියලා දැනගන්න. මේක පොදු ප්‍රශ්නයක්. මේ පොදු ප්‍රශ්නෙට විසඳුම හොයන තමයි මේ වර්තමාන කෙටුම්පතේ ආරමුණ. ඒක ඇවිල්ලා ත්‍ස්තවාදීන් ආරක්ෂා කරන්න එහෙම කියලා ලඝු කොටසල කරනවා නම් ඔවුන් ඉන්නේ තාම ගල් යුගයේ මට නම් හිතෙන්නේ. යම්කිසි පුද්ගලෙක් ත්‍රස්තවාදියෙක් නම් ඒ සම්බන්ධ විමර්ශනය කිරීම පොඩ්ඩක්වත් මේ පණ තියෙන නවත්තලා නැහැ. ඒ බලය සම්පූර්ණයෙන් තියෙනවා. හැබැයි ඒක දීලා තියෙන ලොකු ආරක්ෂණයක්. මූලික නීති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒකේ තියෙන නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය. ඒක මූලිකයි තියක්. යම්කිසි කෙනෙක් වරදකරුවෙක් වෙනකන් නිර්දෝෂී කියලා පූර්ව නිගමනය කළ යුතුයි. මේ පණත මගින් නව කෙටුම්පතේ දීලා තියෙනවා මහේස්ත්‍රාත්වරයාට පෞද්ගලිකව සම්මුඛ සාකච්ඡාවක් පවත්වන්න පුළුවන්. විශාල බලතලයක්. වර්තමාන රජය ඉතාම හොඳින් මේ මානව හිමිකම් වලට ගරු කරලා ඊට අදාළව කටයුතු කරනවා. ඒට අනුකූලව තමයි මේව පණතේ මේ ආරක්ෂණයන් දීලා තියෙන්නේ. තරාතිරම නොබලා වැරදිකරුවන්ට දඬුවම් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මීට අවුරුදු දෙකකට තුනකට කලින් ගොඩනැගුණා එක්සත් ජාතික පක්ෂයේ නැසීම සඳහා බැඳුම් කර නාටකය. දැන් තියෙනවා ජනාධිපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ හිටපු ජනාධිපතිතුමාගේ ඝාතනයේ කුමන්ත්‍රණය කියන කාරණේ හොඳට රඟ දක්වනවා. මේ දවස්වල ඉතාමත්ම සතුටින වර්තමාන ආණ්ඩුව නිර්පාක්ෂිකව මේ පිළිබඳව කටයුතු කිරීම පිළිබඳව ඊයේ දිනේදී අපි දැක්ක නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමා ඇවිල්ලා එතුමාගේ සටහන් ප්‍රකාශ කිරීම කියන කාරණේ අපි වැරදි කළා දිනනවා නම් දඬුවම් දෙන්න සූදානම් පෞගිය කාලය වගේ ඕනෑම නරක වැඩක් කරත් නිවැරදි කියලා වසන් කරලා ෆයිල් වසන් කරගෙන තියාගෙන ඉන්න විගයක් අද වර්තමානයේ තුල නැහැ කියලා අපි නිර්වායෝ කියනවා. මම පැහැදිලිව කියනවා මේක පට්ටපල් බොරුවක්. සමහරවිට 20යි 20 බලය ගන්න ඉන්න උදවියගේ අවශ්‍යතාවයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ 20යි 20 දී පරාජයෙන් පස්සේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට වෙන විකල්පයක් නැති නිසා මේක නිර්මාණය කරනවාද කියලා අපිට සැකියක් තියෙන නිසා. බේරුවල චීනකොටුවේ ප්‍රදේශයේ නිවසක් තුල තිබී නීති විරෝධී විදේශීය දුම්වැටි 50,000ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ 30ක් පමණ වෙනවා. කළුතර කොට්ටාස විශේෂ අපරාධයක කියයි වැටලීම සිදු කළේ. දුම්වැටි ඇසුරුම්වල දුම්පානය පිළිබඳ රජයේ අවවාද කිසිවක් සඳහන් වී නැහැ. සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල සමග ඇත්පවුරු වැඩසටහන ගිවිසුම්වලට එළඹීම ITN මාධ්‍ය ජාලය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව අපනියෝජිත විමල් කැටපෑච්චි මහතා පවසනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වන රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පසුගියදා නිව්යෝක් නුවරට පැමිණියා. එම නිල සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවට වැදගත් වන සිදුවීම් රාශියක් සිදු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සංවර්ධන අරමුදල ශ්‍රී ලංකාව සමග නව ගිවිසුම් දෙකකට එළඹියා. කිසියම් රටක පෞද්ගලික අංශය සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය ගිවිසුමකට එළඹෙන ප්‍රථම වතාව මේ අවස්ථාව. ඇමරිකානු ඩොලර් මිලියන 20කින් ආරම්භ වීමට නියමිත සමාජ සුබලපෑම් අරමුදල සහ ඇමරිකානු ඩොලර් මිලියන 5කින් ආරම්භ වීමට නියමිත සමාජ ව්‍යවසායක අරමුදල ඒ අරමුදල් දෙකයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වීමෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ගේ ශක්තිය ශ්‍රී ලංකාවට ගෙනෙම මේ අරමුදල්වල අපේක්ෂාවයි. සමාජ ව්‍යවසායකයන් දිර්ගැන්වීම ITN මාධ්‍ය ජාලයට අලුත් කරුණක් නොවේ. ITN ඇත්පවුර වැඩසටහන නිරන්තරයෙන් අරමුණු සහගත වී ඇත්තේ සමාජ ව්‍යවසායකයන් බලගැන්වීමටයි. මේවන විට ඇත්පවුර වැඩසටහන ස්වකීය දෙවැනි අදියර දියත් කරමින් සිටින මොහොතක මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ ගිවිසුමකින් එහි අරමුණු පුළුල් වීම ITN මාධ්‍ය ජාලයටත් ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයන්ටත් සුබ ආරංචියක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම අරමුදල්වල විශේෂත්වය යන්නේ මෙම අරමුදල් සමාජ ව්‍යවසායකයන් වෙත ලබා දෙන්නේ ණය මුදලක් ලෙසනව හිමිකාර ප්‍රාග්ධනයක් ලෙසයි. හිමිකාර ප්‍රාග්ධනයක් සමාජ ව්‍යවසායකයන්ට ලබා දීමේ අභ්‍යාසය ITN ඇත්පවුර මේ වන විටත් කරමින් තිබීම අප මෙහිදී සිහිපත් කළ යුතුයි. මෙම ගිවිසුම් අත්සන් තැබීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ අමාත්‍ය තිලක් මාරපණ මහතාත්, ඒ වගේම ITN ඇත්පවුර හා අත්වල් බැඳගෙන සිටින පෞද්ගලික අංශයේ නියෝජිතයින් වන ලින් ආයතනයේ චන්දුල අබේවික්‍රම මහතාත් සහභාගී වුණා. නිව්යෝක් නුවර සිටගෙන එන මේ සුභ ආරංචිය ITN ඇත්පවුර වෙතත් ශ්‍රී ලංකාවේ සමාජ ව්‍යවසායකයන් වෙතත් සුභ ආරංචියක් බව මා මෙහිදී ඔබට නැවතත් මතක් කර සිටිනවා. මාධ්‍ය ප්‍රදීප සමන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසලේදී අද සාර්ථකව නිමාවට පත් වුණා. අධ්‍යාපන අමාත්‍යංශය හා ITN එක්වයි මෙම සමන්ත්‍රණ මාලාව සංවිධානය කරන්නේ.
මාධ්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ පාසල් සිසුන්ට පුළුල් දැනුමක් සහ අවබෝධයක් ලබා දීම මාධ්‍ය ප්‍රදීප වැඩසටහන් මාලාවේ අරමුණයි. මාතලේ ශාන්ත තෝමස් ජාතික පාසලේදී මෙවර පැවැත්වුණේ එහි 13 වන අදියරයි. ITN මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා සහ ප්‍රවීණ මාධ්‍යවේදීන් රැසක්ම මෙම අවස්ථාවට එක් වුණා. මාධ්‍ය ක්ෂේත්‍රයේ න්‍යායික මෙන්ම ප්‍රායෝගික දැනුම ලබා දීම සඳහා වැඩසටහන් රැසක් මෙහි සංවිධානය කර තිබුණා. සංස්කරණීය අංගරචනය පිළිබඳ ප්‍රායෝගික වැඩමුළු මෙම ස්ථානයේදීම පැවැත්වීමද විශේෂත්වයක්. මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කිරීම ඉතා කාලෝචිත බවයි ඊට සහභාගී වූ වන් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකේය රියැලිටි සම්ප්‍රදාය වෙනස් කළ ITN යුතු ටැලන්ට් වැඩසටහනට අසීමිත ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ITN යුතු ටැලන්ට් 3rd ජෙනරේෂන් ප්‍රවර්තන චාරිකාව අද බදුල්ලෙන් ආරම්භ වුණා. මේ ගැන තොරතුරු ගෙන එන්නේ ඉන්දුනිල් අතපත්තු. Youth with Talent 3rd generation විශාල ජනතාවක් අපිට උණුසුම් පිළිගැනීමක් එකතු කරමින් අපේ ප්‍රවර්තන චාරිකාවට සුපැතුම් එකතු කරන්නට අමතක කරේ නැහැ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අපෙත් එක්ක අත්වල බැඳ ගන්න එකතු වෙන්න. ජාතික තරුණ සේවා සභාවත් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලේ ITN රූපවාහිනියත් ඒකාබද්ධව සංවිධානය කරන ලංකාවේ අංක 1 රියැලිටි වැඩසටහන Youth with Talent මේ ප්‍රවර්තන චාරිකාවට අනුග්‍රාහක දායකත්වය ලබා දෙනවා නෙස්ටමෝල්. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා මෙතනට එකතු වුනොත් රසවත් නෙස්ටමෝල් පානයක රසවිඳ ගැනීමත් හැකියාව තියෙනවා. විතරක් නෙමෙයි අපි ඔබට පුංචි කූපන් පතක් ලබා දෙනවා. මේ කූපන් පත 27 වෙනිදාට ඔබව ලක්ෂපතියෙක් කරන්න සූදානම්. ලංකාවේ අංක 1 රියැලිටි වැඩසටහන Youth with Talent එකතු වෙන්න අපෙත් එක්ක අත්වල බැඳ ගන්න මේ ප්‍රවර්තන චාරිකාවට ඔබේ උණුසුම් සුබපැතුම් එකතු කරන්නට ඔබේ අධිෂ්ඨානය ජයග්‍රහණය නම් ඔබේ හැකියාව සැබවින්ම විශ්මිත විය යුතුයි. නිවාස ගැටලුව විසඳමින් ශක්තිමත් රටක් නිර්මාණය කිරීම යහපාලන රජයේ අරමුණ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස් මහතා පවසනවා. විරකැටිය මැදපොළන ප්‍රදේශයේ උදාගම්මන කිහිපයක ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. යහපාලන රජයක් හැටියට අපේ විශ්වාසය ශක්තිමත් රටක් ගොඩනගන. දැන් උදාගම්මන වැඩසටහනෙන් ඉඩම් නැති අයට ඉඩම් බෙදෙනකොට ඒ පවුල ශක්තිමත් වෙනවා. අපි ළඟ හොර වැඩ නැහැ, මැර වැඩ නැහැ. දැන් අර ජාත්‍යන්තර විනිසුරු අපේ රටට එනවා කියන්නේ නඩු අහන්න. ඒ වුණත් නෑ, ඒ ඉවරයි. එහෙම තිබුණ කාලයක්. ඒ මේ කාලේ නෑ, පහුගිය කාලේ. පහුගිය කාලේ තමයි ලෝකයා ඇවිල්ලා අපේ රටට ඇඟිලි ගහන්න හැදුවේ. දැන් මොන ඇඟිල්ලක්වත් ගහන්න බෑ. අපි ඔක්කොම හිදස් ටික වහලා තියෙනවා. සදා පූජිත සනත් ජයසූරිය ගම, සොඳසිසිල ගම සහ සිරියස් යන උදාගම්මානවල ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. සැමට සෙවන අලිපිපෙදෙන උදාගම්මාන වැඩපිළිවෙලේ 1300, 1301 සහ 1302 උදාගම්මානයි මෙසේ ඉදිකෙරෙන්නේ. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, පළාත් සභා මන්ත්‍රී නිහාල් විදාරච්චන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. උතුරේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට පියවර රැසක් ගෙන ඇති බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසනවා. යාපනයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති ලෝක සංචාරක දින සැමරුම් උත්සවය අමතමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ඉන්දියාවේ රාමේශ්වරන් සහ තලෙයිමන්නාරම අතර බෝට්ටු සේවයද කඩිනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. යාපනයේ නගර සභා පිටියේදී දින 3ක් පුරා සංචාරක ප්‍රදර්ශනයක් සහ සංස්කෘතික සම්දර්ශනයක්ද පැවැත්වුණා. ඒ සමගින් ITN ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk